මීට සති කිහිපයකට පමණ පෙර අම්පාර ප්‍රදේශයේ ගොවි ගම්මානයකට කඩාවැදුණු බව කියන කුරු මිනිසුන් කිහිප දෙනෙකු පිළිබඳව සමාජයේ බොහෝ දෙනා කතාබහට ලක් වුණා. ඉන් පසුව තවත් එවැනිම සිදුවීම් කිහිපයක් මහවිලච්ඡය පොලිස් වසමේ ස්ථාන කිහිපයකින්ම වාර්තා වුණා. ඒ අනුව කුරු මිනිසුන් දෙදෙනෙකු මහවිලච්ඡය පොලිස් වසමේ ස්ථාන කිහිපයක පසුගිය 20 වෙනිදා සවස් කාලයේ පැමිණ තිබෙන බවත් එම කුරු මිනිසුන් එල්ල කළ ප්‍රහාරයකින් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් තුවාල ලබා තිබෙන බවත් ප්‍රදේශයේ ගොවියකු මහවිලච්ඡය පොලිසියට දුරකථනය මගින් දන්වා තිබුණා. මෙලෙස කුරු මිනිසුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ විලච්ඡය පාර 370 තුලාන ඇත්තත් කල්ල පේමඩුව ගම්මානයේ අශෝකා රණසිංහ නැමැති 27 හැවිරිදි 6 හා සාමා චාන්දනී නැමැති 37 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බවයි සඳහන් වෙන්නේ. මේ අනතුර සිදුවීමට මුහුණ සාමා චාන්දනී මහත්මිය තමන් මුණපෑ අනතුර පිළිබඳව මෙසේ විස්තර කළා. මගේ ගේ පිටුපසට යන විට ඒ අසල ඇති සියඹලා ගස ළඟ අඩි 2ක පමණ උස ලොම් සහිත කළු මිනිසෙකු සිටිනවා දැක්කා. කොණ්ඩේ පොකුටු වූ රතුපාට දීප්තිමත් ඇස් දෙකක් තියෙන කෙනෙක්. කරේ පොඩි පොලු කැබැල්ලකුත් තිබුණා. මා අක්කේ කියා කෑගසන විට මගේ අත සූරා දමා කැලයට දිව ගියා. මගේ කෑගැහිල්ලට ගමේ අය බොහෝ දෙනෙක් කැතිපොරෝ අරන් ආවා. ඒ අය කැලේ පීරලා බැලුවත් කිසිම කෙනෙකු සොයා ගන්නට බැරි වුණා. එසේම සිදුවීමට මුහුණ දුන් අනිත් කාන්තාව වන අශෝක රණසිංහ මහත්මිය තමන් මුහුණ දුන් අත්දැකීම ප්‍රකාශ කළේ මේ ආකාරයටයි. චාන්දනී අක්කා මෙවැනි සිදුවීමකට මුහුණ පා තිබෙන බව ආරංචි වුණා. අපේ නිවස පිටුපස තිබෙන අඹගස යට වෙනදා දැක නැති කුරු බල්ලෙක් සිටියා. මම අඹගස දෙසට යන විට ඒ බල්ලා මගේ දෙසට පුරාගෙන ඇවිත් ඇඟට පැන සූරා දැමුවා. මගේ අත තුවාල වුණා. මම දඟලලා නිවසට දිව යන්න හදනකොට ඒ බල්ලාගේ පිටුපස්සෙන් අර සාමාක්ක කිව්වා වගේ අඩි 2ක් පමණ උස විකෘති මුහුණකින් යුත් පුද්ගලයෙකු කැලයට දිව ගියා. මේ අතර ඔයා මඩුව හැලඹ වැව යන ප්‍රදේශවල කැලපත කුමරු හා හේන් හරහද මෙම කුරු මිනිසුන් ගමන් කරන ආකාරයේ ගොවියන් පිරිසක් දැබ තිබෙන බවත් එම සිද්ධීන් දුටු කීප දෙනෙකු සිහිසන් වී ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්ද ඒ පිළිබඳව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණද එවැනි කිසිදු පුද්ගලයෙකු හමු වී නැහැ. මේ අතරතුර කුරු මිනිසුන් කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාන කීපයකටද පැමිණ ඇති බවටද ප්‍රදේශවාසීන් සඳහන් කරනවා. කෙසේ වෙතත් මහවිලච්ඡය සහ තන්තිරිමලය යන ප්‍රදේශවල සැරිසරන බව කියන අද්භූත කුරු මිනිසුන් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. පසුගිය 20 වනදා මහවිලච්ඡය පොලිස් වසනේ ස්ථාන කීපයක මෙම අද්භූත කුරු මිනිසුන් දෙදෙනෙකු පැමිණ ඇති බවත් කාන්තාවන් කිහිප දෙනෙකුම පොලිසියට පැමිණ කර තිබුණා. මේ අතර ඊයේ එනම් 24 වන දින තම නිවසේ ආසන්නයේ සැරිසරූ අඩි 2ක් පමණ උස ඇති මිටි පුද්ගලයෙකු දුටු බවට සියඹලා ගස්වැව කාන්තාවක විසින් තන්තිරිමලයේ පොලිසියට ලබා දුන් දුරකථන පණිවිඩයක් මත එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කළද එවන් පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වූ බවයි තන්තිරිමලයේ පොලිසිය පවසන්නේ. මහවිලච්ඡයේ ඇත්තත් කල්ල පේමඩුව ගම්මානයේ කාන්තාවන් දෙදෙනෙකු මෙම කුරු මිනිසුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති බවත් සුරු සිරිම් තුවාල දක්නට ලැබූ බවත් ඔවුන් පවසා සිටියා. කෙසේ වෙතත් හේන් ගොවින් ලබාගත් ඡායාරූපයක මෙම කුරු මිනිසුන්ගේ පාසලකුණු තිබී ඇති බවත් වාර්තා වෙනවා. මේ අතර මෙම කුරු මිනිසුන් පිළිබඳ වාර්තා පළවීමත් සමගම පර්යේෂණ පැවැත්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ සඳහන් කළේ දුටු බව කියන කුරු මිනිසුන් අතීතයේ විසූ නිත්‍යවන් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත්ව නොමැති බවයි. කෙසේවතත් මීට සති කීපයකට පමණ පෙර මුලින්ම අම්පාර ප්‍රදේශයේ ගොවි ගම්මානයකට කඩාවැදුණු බව කියන කුරු මිනිසුන් කීප දෙනෙකු පිළිබඳව සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඉන්පසුව එවැනිම සිදුවීමක් මහවිලච්ඡය පොලිස් පසුමේ ස්ථාන කීපයකින්ද වාර්තා වුණා. කුරු මිනිසුන් පිළිබඳව ආසන්න සිදුවීම වාර්තා වුණේ කුලියාපිටිය එලතලව හා මූණමල් දෙනිය යන ප්‍රදේශයෙන්. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.